හරි පුතේ මම කතා කරගෙන හිටියේ මේ ද්‍රවාංකය කියන්නේ මොකද්ද කියලායි මං ඇහුවේ. ආ කියන්න බලන්න ද්‍රවාංකය කියලා කියන්නේ මොකද්ද කියලා. ද්‍රවාංකය කියන එක අහනකොටම අපිට නේද සම්බන්ධය විසඳුණා. ද්‍රවාංකය කියන්නේ මොකද්ද? ආ කියන්න බලන්න ද්‍රවාංකය කියන්නේ මොකද්ද කියලා. ද්‍රවවන අංකය ද්‍රවාංකය. ද්‍රවවන අංකය ද්‍රවාංකය. ඒ කියන්නේ ඒක විස්තරාත්මකව කිව්වොත් එහෙම ඕනෑම ගණයක් ඕනම ගණයක් දිය වෙන්න පටන් ගන්නවා. දැන් ඕනම ගණයක් රත් කරගෙන 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 යනකොට උණු කරගෙන යනකොට ගින්දරට අල්ලගෙන ඉන්නකොට එක වෙලාවකදී උණු වෙලා වැක්කරෙන්න පටන් ගන්නවා. ආන් ඒක උණු වෙලා වැක්කරෙන්න පටන් ගන්න උෂ්ණත්වය තමයි කියන්නේ පුතේ ඒකේ මොකක් කියලාද? ද්‍රවාංකය කියලා කියන්නේ. එතකොට ද්‍රවාංකය ඉහළයි කියන එකේ තේරුම තමයි ගොඩ රත් කරාම තමයි දිය වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ ඒක එහෙනම් අයයි. ගොඩාක් රත් කරාම තමයි ඒක දිය වෙන්න පටන් ගන්න. ඒක තමයි ඒක ද්‍රවාංකය ඉහළයි කියන එක තියෙනු. මේ කියන්නේ ගොඩක්ම රත් කරනවා කියලා කියන්නේ ඒක ඝන ස්ථායි ඝන අවස්ථාවේ තියෙන එකනේ තමයි මෙයා. කාබන් එහෙම නෙවෙයි. දියමන්ති එහෙම රත් කරනකොට නේද? දියමන්ති සෑහෙන්ට රත් කරන්න ඕන. මිනරලොත් සෑහෙන්ට රත් කරන්න ඕන දිය කරන්න නැයි. ඊළඟට ලෝහ නිස්සාරණයට යොදාගනි. ඔව් කාබන් යොදාගන්න ලෝහ නිස්සාරණය මොනවටද ගන්නෙ? යකඩ නිස්සාරණයට කාබන් ගන්නව නේද? කෝක් කියලා අපි ගන්නෙ කාබන් නේ. සීදන O2 CO2 CO2 දන CCO නේ. ඒ ප්‍රතික්‍රියා ටික ඔබට මතක ඇති කියලා මම හිතනවා දරුවනේ. ඒ ප්‍රතික්‍රියා ටික ඔබට මතක ඇති කියලා මම හිතනවා පුතේ. රයිට්. අපි යමු මෙන්න මේකට. ආ මේකේ උත්තරෙත් අපි තොරවන්. මේක තමයි මේකේ උත්තරේ. ඊළඟට මෙතනදී මේ 13 වෙනි එකත් ඔහොම පොඩ්ඩක් බලලෙමු. බහුරූකී ආකාර පවතින මූලද්‍රව්‍ය පමණක් අඩංගු කාණ්ඩය තෝරන්න. දැන් මෙතනදී බහුරූපී ආකාර පවතින මූලද්‍රව්‍ය පමණක් අඩංගු වෙන්න ඕන. හරි. දැන් අපි ඊට කලින් ප්‍රශ්නෙක ඉගෙන ගත්තා බහුරූපී ආකාර මොනවද කියලා. බහුරූපී ආකාරයකට උදාහරණයක් තමයි කාබන්. එහෙනම් අනිවාර්යෙන් මේ උත්තරවල කාබන් තියෙන්න එපාය. හරි. එහෙනම් බලන්න කාබන් නැතිව මේකෙත් කාබන් තියෙනවා, මේකෙත් කාබන් තියෙනවා, මේකෙත් කාබන් තියෙනවා. අඩේ මේකේ කාබන් නැහැ. එහෙනම් මේ උත්තරේ වෙන්න බෑ. ඔන්න අපේ හිසරදයක් ඉවත් වුණා. මේ උත්තරේ වෙන්න බෑ. දැන් ඉතින් උත්තර තුනක් තියෙනවනේ එතකොට. මතක තියාගන්න පුතේ සාමාන්‍යයෙන් බහුරූපී ආකාර තියෙන්නේ කාබන්ට විතරක් නෙවෙයි. තව දෙකකට තුනකට වගේ තියෙනවා. එතනින් සල්ෆර්ටත් තියෙනවා බහුරූපී අවස්ථා රයිට්. එතකොට ඔක්සිජන්ටත් තියෙනවා බහුරූපී අවස්ථා. හරි. වායු වර්ග වලට කියන්නේ මේ මේ නයිට්‍රජන් වලට එහෙම නැහැ. උත්තරේ ඇවිල්ලා මෙන්න මේක. ඒක ටිකක් කටපාඩම් කරගන්න. හරි. තව විදිහක් මම කියන්නම්. මේ ලෝහ වලටත් ඒව නැහැ. මේ මැග්නීසියම් කියන එක තියෙනවානේ. මැග්නීසියම් කියන බහුරූපී අවස්ථා නැහැ. මැග්නීසියම්ට නැහැ. හරි. එතන මෙතනදී කාබන් ටයි ඔක්සිජන් ටයි තිබුණාට නයිට්‍රජන් වලට නැහැ. හරි. එතකොට දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. දැන් එහෙනම් සර් අර කලින් ප්‍රශ්නේ කලින් අර අපි දැන් මේ ටික කර කලින් කතා කරපු ප්‍රශ්නේ බහුරූපී ආකාරය වලින් තියෙනවා කිව්වකම මම 11 වෙනි එකේ කාබන් විතරනේ ගත්තේ. ඒ දැන් සර් කියනවානේ සල්පරුත් තියෙනවා කියලා. සල්පර ගන්න තිබ්බානේ එහෙනම්. ඔක්සිජන් මෙතන සල්පර වල බහුරූපී අවස්ථා තියෙනවා නම් සර් සල්පර ගන්න තිබ්බානේ එහෙනම්. ඔබට ඒ ප්‍රශ්නේ ආවද නැද්ද? මම මේ කියන ගැටලුව ඔබට මතක් වුණාද නැද්ද? දැන් මම මේ දැන් මේ අරක කියලා මේක කියද්දි මේ සර් දිව දෙකේ මිනිස්සුන්නේ සර් මොකද්ද මේ වෙනස් කරලා තියෙන්නේ? අරකෙත් එනං සර්ප ගන්න පුළුවන්නේ. එනං මේකේ උත්තර දෙකම ගන්න පුළුවන්නේ. එනං ඒ උත්තර දෙකම වෙන්න වෙයි නම්මලන් කියලා එහෙම හේම හිතනවාද? මොකද්ද ඒක එහෙම වෙන්න හේතුව? ඇයි මම එහෙම ගත්තේ නැත්තේ? අරකේ සල්ෆර් ගත්තේ නැත්තේ ඇයි? සර් දැක්කේ නෑ සර්ට ගාන ගියේ නෑ සර් දැන් ඔය ෂේප් එකේ දැන් ඔන්න මම මේ මොත්තයක් ගහන්න යන්නේ එහෙමද පුතා මේකේ තියෙන්නේ බහුරූපී ආකාරයෙන් පවතින මූලද්‍රව්‍ය පමණක් නෙවෙයි තව ලක්ෂණ දෙකක් දීලා තියෙනවා හරි එතකොට මට කියන්න බහුරූපී ආකාරය කිව්ව ගමන් මේ දෙන්නම එනවා තමයි නමුත් ඉහළ ද්‍රවාංකයක් තියෙනවා කිව්ව ගමන් සල්ෆර් වල ද්‍රවාංකය එච්චර ලොකු නෑ කාබන් වලට වඩා සල්ෆර් වල ද්‍රවාංකය එහෙන අඩුයි හරි එතකොට ඒ දෙකෙන් සංසන්දනය කරනකොට ඉහළ ද්‍රවාංකයක් තියෙන්නේ කාබන් විතරයි අන්න තේරුම් ගන්න රයිට් ඒ වගේම අනික් කේස් එක මට කවුරු හරි පුළුවන් නම් කියන්න සල්ෆර් පාවිච්චි කරලා නිස්සාරය කරගන්න ලෝහයක් තියෙනවද කියලා ලෝහ නිස්සාරණයට සල්ෆර් ගන්නවද කියලා බලන්න
ලෝහ නිස්සාරණය සල්ෆර් ගන්නවද බලන්න? නෑ, ඒකට සල්ෆර් ගන්නෙත් නෑ. එතකොට මේ දෙවෙනි කාරණේ සහ තුන්වෙනි කාරණේ සංසන්දනය කරනකොට ඒ දෙකම ඇසුරින් ගත්තාම සල්ෆර් වෙන්න බෑ. එහෙනම් ඉතුරු වෙන්නේ කාබන් විතරයි. තේරුණාද මම කිව්ව කතාව? අත උස්සන්න මම කිව්ව කතාව තේරුණු කට්ටිය? එතකොට මෙතන 11 වෙනි එකේදී බහුරූපී ආකාරය විතරක් නෙවෙයි දීලා තියෙන්නේ. හොඳද? 11 වෙනි එකේ බහුරූපී ආකාරයත් එක්කම තව ලක්ෂණ දෙකකුත් සලකලා බලනවා. ඒ ලක්ෂණ තුනම මේ මේ හරියන එක තමයි ඔය තුන්වෙනි උත්තරේ එන්නේ පුතේ. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ එතකොට දැන් මෙතනදී මේකත් පැහැදිලි නේද? අවුලක් නැහැ නේ අතුස්සන්නේ ටික පැහැදිලි කට්ටිය. राइट ओके अभी हम ना इलाट मे मे प्रश्न टीका मैं ये कर प्रश्न टीका ये टीका एक पुटा बल मुड़ी मे का मम मे उत्तरे गत्त विधि की अरे मम्मी की गत्त उत्तरे मकाना इन्ना अरे लक्षण प्रश्न है बन बल प्रश्न एम नम लोहे सल्फेटे अणुक सूत्र मट मेकट डांगल उत्तर बल मेके दाहत्र टग्गल उत्तर बल उत्तरे तोरण बल प्रश्न उत्तरे तोरण बल उबगा उत्तन टी उट दिहाबला स्क्रीन बल टी उट दिहाबला हर उत्तरे तोरण बल उत्तरे तोरल मट मेसेज दल मे मेक चट्टे देसेज अदल इवर कटी मेरे उत्तरे दें दाहत्र विनी का हदली बराय मट उत्तरे दान टग्गल मट उत्तरे दान बल हदल गान औ एक उत्तर लभन मट उत्तर लभन मट कोबर मणिका एक उत्तर लभन सरसन बन मट उब हितन उत्तरे मट दिन उब हितला उत्तरे तोरण कुमको क्रम उत्तरे तोरला मट दिन मटेवन को बरन पे दर उत्तर इक नहीं दाम उत्तरे हुए एम नम लोहे सल्फेटे अनुक सूत्रे एम एस ओ फोवे एम ही क्लोराइडे अनुक सूत्रे वन्ने किरतमय हन्ने निन्न तीन प्रश्न को अनिकाय उत्तर उत्तर लट ओ एम नम लोहे सल्फेटे अनुक सूत्रे एम एस ओ फोवे एम ही क्लोराइडे अनुक सूत्रे वन नेम का यहाँ अनिकाय उत्तर टीका तो नहीं मत दिन उत्तरे हुए
සනුජයි දනුජු විතරයි මට තාම උත්තරේ යුවේ. කො අපේ දිහානිගේ උත්තරේ යවෝනේ, අනුෂිකාගේ උත්තරේ යවෝනේ. හරි. මදූෂගේ උත්තරේ දෙන්න. හරි. උත්තරයක් හිතලා දාන්න, දන්නේ නැති වෙන්න පුළුවන්. කොහොම හරි මුකුන්දු බැරනම් කනාපාරක් හරි ගහන්න. එතකොට මට ඔබට කියලා දෙනකොට මට ඒක ගන්න විදිය කියලා දෙන්න පුළුවන් නේද? को बलन तव उत्तर आवा अनुषिका उत्तर आवा अनिता उत्तर बलन अरे अभी उन्होंने साकाचाकर पटंग प्रश्न उत्तर मुखदीला सूत्रे एम वि क्लोराइड के अनु सूत्रे एम विनमलीला सी एल विनमलीला मे दिन संगुजिता दिखलीला इट पास एम सी एलिंगला संगुजिता मारकर्ला अंटे पाने तो रब मत ख्याति अब मत ख्याति एम सी एल सी एल संगुजिता बल सी एल संगुजिता सीएल वाले संगुत्ता भी किए थे, क्लोरीन वाले संगुत्ता भी किए थे टक्का ला एक देखा तूने हाथरा तूने देखा ओ एकाई यस एकाई राइट इतनो ट्रापी एम वाले संगुत्ता आवे दानने ने मामे इन के लिए निकान दान ना को हरी सिंपल इन के लिए दान ना को दम में दिन ना आवे एकलागे लियूगा हम उन्ना मधुश की उत्तर इतावा मारु करनवा मेयाग संगुजितावे मितंट दानवा मेयाग संगुजितावे मितंट दानवा ओ माय गॉड एक कीने का दम्मड़ पास या एक दान्ड उन्ने नहीं किसी प्रश्न या नहीं ऐहे ना मितंट दी अपने तो उत्तरे के लिए इन्हों मितंट दी इनकी ने का सुरी मंग उत्तरे लिया नंग इन्हं अपने तो इन्हों उत्तरे तमाई M C L N किया इन्हों एक अन्य मेयाग संगुजितावे හරි m ගේ සංගුජිතාවය මෙතන දැම්මනම් වැඩේ හරි හරි m ගේ සංගුජිතාවය මෙතන දැම්මනම් වැඩේ හරි දැන් එහෙනම් m ගේ සංගුජිතාවය හොයාගන්න එක තමයි අපේ ටාස්ක් එක අපේ ටාස්ක් එක තමයි m ගේ සංගුජිතාවය හොයාගන්න එක දැන් මේක හොයාගන්න අපිට මේ දීලා තියෙන හොඩුවාව ඇසුරින් අපි පස්සෙන් පස්සට යන්න ඕන mso4 කියන එක හැදෙන්නේ කොහොමද පුතේ m මෙහෙම තියෙනවා SO4 කියන්නේ SO4 2- අයන එක ගැන නෝයි කතා කරන්නේ සල්ෆේට් අයන නෝයි තියෙන හරි මේක මෙහෙම තියෙනවා හරිද දැන් මෙතන M කියන එකනගේ සංගුත්තාවේ අපි N කියලාම ගමුකෝ හරි N කියලාම ගමුකෝ දැන් මෙයාගේ සංගුත්තාවේ මේ සල්ෆේට්ගේ සංගුත්තාවේ කීයද කියන්න බලන්න මට දැන් මම මේ ලිව්වා අයන ඛණ්ඩකයේ සංගුත්තාවේ කීයද කියන්න බලන්න මට අස් ගාලා අයන ඛණ්ඩකයේ සංගුත්තාවේ හොයන්නේ කොහොමද මතකද අවු उत्तर आयन खंड के संगुजितावेकिया उड़ी नमक आरोपने उड़ी आरोपने की उड़ी आरोपने की देखाई देखाई टू 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 राइट हर दीट पास मुंव लंगिवे मतक एम सह आयन खंड के लिए लिया मम की आरोपने रहितव वरहन सहितव आरोपने रहितव वरहन सहितव लियान्नोने हरि वरहन सहितव लियान्नोने वरहन सहितव लियान्नोने एतोट आरोपने लिवेने दैं मुकद करने मुंगे संगुत्ता मारु करनवा उन्न बलन्न दांगाला मिन्न मेयागे संगुत्तावे कीयद पुते देखाई देख मेतनट दानवा सह ए वगेम मेतन मेय एम्गे संगुत्तावे एन्ने ए एन्नो मेतनट दानवा देंग ओक तमाई सूत्रे
දැන් ගැලපිල්ලක් තියෙන්නේ. මොකද්ද ගැලපිල්ල? දැන් ඔන්න M2 SO4 වල වරහණක් දාලා N මේක සහ මේ උඩයක ගලපන්න ඕන. දැන් මේක තමයි මේ ලියලා තියෙන්නේ. අඩේ ඉතින් මේක වෙනස් නේ දෙයනේ. දැන් මෙතන දෙක කියලා එකකුත් නැහැ. මෙතන දෙක නැති වෙන්න හේතුව මොකද්ද? ඔන්න හොඳට කල්පනා කරන්න. මෙතන දෙක කලින් තියෙන්න ඇති. මෙතන දෙක මොකද වෙන්නේ? මේ එනුත් දෙක වුණා නම් මොකද වෙන්නේ? ඔන්න කල්පනා කරන්න. මේ එනුත් දෙක ආව නම් ඔන්න මොකද වෙන්නේ පුතේ? මේ දෙක කැපිලා ගිහිල්ලා නේද? කැපිලා ගිහිල්ලා එක එක වෙනවා. එක එක වුණාට පස්සේ මොකද කරන්නේ? ආයෙ වරහන් දාන්න ඕනේ නෑ. කෙලින්ම MSO4 වෙනවා. ආන් එහෙම තමයි මේ කෙලින්ම MSO4 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් දැම්මට කියන්න මේ N ගේ අගේ කීයද කියලා? 2යි. එහෙනම් N ගේ අගේ කීයද පුතේ? 2යි. ඔය දෙක හොයාගන්න තමයි අපිට මේක දීලා තියෙන්නේ. එහෙනම් උත්තරය මොකක්ද දෙන්න ඕන? MCL N වෙනුවට මොකක්ද දාන්නේ? 2 කියන උත්තරේ දාන්න ඕනේ. ඔන්න පුතේ උත්තරේ ගත්ත විදිහ අත උස්සන්න බලන්න. ඒක පැහැදිලි කට්ටිය පුතේ? හොඳටම තේරුණු කට්ටිය අවුලක් නැහැ නේද? හරි, අපිට තමයි හොඳටම තේරුණේ නේද? අපි තමයි හොඳටම කරේ. හරි, එතකොට ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේක මේ වීඩියෝ එක මම රෙකෝඩ් වෙන්න දාලා තියෙන්නේ. මම මේක ආයසරයක් මේක YouTube එකට දැම්මම ඔන්න ඔයාලට ආයසරයක් බලන්නත් පුළුවන් වුණනම්. හරි, රයිට්. ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙතන ඉතන මේ උත්තරේ මොකද්ද? MCL2 තමයි උත්තරේ එන්නට ඕනේ. හරි, ඊළඟට මෙන්න මේ 15 සහ 15 එකත් ගාලා කරමු බලන්න. හරි, 15 ස්ටාස් කාලා කරමු බලන්න. හරි, 15 වෙනි ප්‍රශ්නෙත් එක්ක ගාලා කරමු. දැන් මේ වෙනකොට ඔයාලා එක කරලා තියෙන්නත් ඕනි. හරි, මම ගිය හතිය ඔයාලට වැඩක් දීලා තමා මේ ඊළඟ පන්තියට ලෑස්ති වෙන්න කියලා ගිය හතිය මම පන්තිය කරන්න බැරුණ. නමුත් මම ඔබට කිව්වා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා පුළුවන් හැටියට හැකි විදියට කරන්න කියලා කිව්වා. රයිට්. ආවර්තිත වගුවේ 3 වෙනි ආවර්තයට අයත් නයි මුල ද්‍රව්‍යයක් වාතයේ දහනය වෙමින් ආම්ලික ඔක්සයිඩයක් සාදයි කියලා බ්ලා 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 සිද්ධියක් කියනවා. බලමු ඔයාලගේ උත්තර කොහොමද දෙන්නේ කියලා. මම එතකල් ඔයාලා උත්තර ටික තෝරනකල් මම මේකට අවශ්‍ය කරන පොඩි නේද ආවර්තාවකුවක් ගහවම ලේසියි මට. හරි, මම ආවර්තාවකුවක් ගන්නවා ඒකට. right ආවර්තාව වගුවක් ගන්නවා මම මෙන්න මෙහෙම. මෙන්න ආවර්තාව වගුවක් ගහ ගන්නවා මම. ඔබටත් පුළුවන් ටග් ගාලා ආවර්තාව වගුවක් ගහ ගන්න. ඉතින් පුරුදු වෙන්න. right අමතක වෙයි නැත්නම් ඔව. ඔය ආවර්තාව වගු ගන්න එහෙම අමතක වෙයි ඈ. එතකොට ඒව ගහන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට ඔය බලමු ඔයාලගේ උත්තරේ නේද. මම එතනින් එහාට යන්නේ නැහැ. කියමු බලන්න ඔයාලගේ උත්තරේ. මට මැසේජ්
ඔව් උත්තරයක් කියවල නැහැ නේ තාම කවුරුත් මට. එවන්න බලන්න උත්තර ටිකටක් ගාලා. හරි උත්තර දෙකක් තුනක් ආවා බලමු ඉස්සලා මේක ලියා ගන්න විදිහක් අපි කල්පනා කරලා මෙන්න මෙහෙමයි කතන්දරේ මෙන්න මේකයි කතන්දරේ ආවර්තා වගුවේ තුන්වෙනි ආවර්තයට හරි ආවර්තා වගුවේ තුන්වෙනි ආවර්තයට ආවර්ත අංක ටික බලමු මේකනේ පළවෙනි ආවර්තේ මේක දෙවෙනි ආවර්තේ මේක තමයි තුන්වෙනි ආවර්තේ මේක තමයි හතරවෙනි ආවර්තේ මේවා තමයි ආවර්ත පළවෙනි ආවර්තය දෙවෙනි ආවර්තය තුන්වෙනි ආවර්තය හතරවෙනි ආවර්තය තුන්වෙනි ආව දැන් මෙතන හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් ඔන්න මෙතන සෝඩියම් නංගි මගේ අල්ල නේද සිඹලා පොඩ්ඩක් සනසන්න කෙල්ලේ ආදර ඔන්න ඔය ටිකෙන් තමයි අහලා තියෙන්නේ ඔය ටික ඔය ටිකේ සෙට් එකේ එකක් තමයි ඔය අහන්නේ එතකොට ඔය සෙට් එකේ එකක් තමයි ඔය අහන්නේ ඒ ආවර්තරයත් මුල් ද්‍රව්‍යයක් වාතයේ දහනය වෙමින් ආලෝක රයිට් එතකොට දැන් මෙතන සෝඩියම් කියන එකනත් මෙතන ඉන්නේ මැග්නීසියමුත් මේකේ ඉන්නේ ඇලුමිනියමුත් මේකේ ඉන්නේ બોලේ හතර සිලිකා මේ සල්ෆර්ත් මේකේ ඉන්නේ ඒ කියන්නේ එතනින් ඒ අයින් කරන්න දෙයක් නැහැ ඔක්කොම හතරේ තුන්වෙනි ආවර්තයේම කට්ටිය තමයි ඉන්නේ දැන් ඉඳන් ඉතින් දැන් ඉතින් එහාට අපි මොකද කරන්න වෙන්නේ ආම්ලික ඔක්සයිඩ් එකක් ගැන හිතන්න වෙනවා අම්ල ගැන මතක් කරන්න බලන්න අම්ල වර්ග මොනවද තියෙන්නේ කියලා සාමාන්‍යයෙන් අපි අහලා තියෙන අම්ල වර්ග ඔන්න එතනින් තමයි දැන් අපිට මේකට කොට දා ගන්න වෙන්නේ අම්ල වර්ග තියෙන්නේ මොනවද HCl තියෙනවා හරි ආය මොනවද තියෙන අම්ල වර්ග H2SO4 තියෙනවා අපි දැන් ප්‍රධානම අම්ල දෙකනේ ඕක නේද ආ තව ඕනනම් HNO3 අම්ලය තියෙනවා ඕක තමයි අපි දන්න ප්‍රධානම අම්ල ටික. දැන් මේ අම්ල හැදෙන්න දැන් හයිඩ්‍රජන් නේ හයිඩ්‍රජන් කොහොමද තෝරන්නේ? එයා නෙමෙයි අනික් මූලද්‍රව්‍ය දිහා බලන්න. මේකට Cl ක්ලෝරින් ඕන. දැන් මෙතන ක්ලෝරින් ක්ලෝරින් ඉන්නවා මෙතන. හරි. ඔන්න ක්ලෝරින් ඉන්නවා මෙතන ඕනේ. හරි. එතකොට මෙතන ක්ලෝරින් ඉන්නවද බලන්න? නෑ. නයිට්‍රජන් නයිට්‍රජන් මෙතනට කොහොමවත් අදාළ නැහැ. ඒ කියන්නේ මේ අම්ලයක් හදවුවට මෙතන නයිට්‍රජන් නැහැ. නයිට්‍රජන් මේ උත්තරවලත් නැහැ නේද? ඒක වෙන්නත් නැහැ. සල්ෆර් දිහා බලන්නකෝ. සල්ෆර් 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 අඩා සල්ෆර් මෙතන ඉන්නව නේද? එහෙනම් මෙතනත් ඉන්න මෙතනත් ඉන්න උත්තරය මොකක්ද එහෙනම්? සල්ෆර් වෙන්න ඇති. කොහොම කියලා අපිට ඔය උත්තරේ තෝරන්න පුළුවනි. අත උස්සන්නකෝ එක තේරෙන්න තේරුණ කට්ටිය. අදෝසන්නේ එක ගත්ත විදිහ තේරුණ කට්ටිය සල්ෆර් ගත්ත විදිහ තේරුණ කට්ටිය හරි ගත්ත විදිහ තේරුණා නේ හරි මම දැන් ඒක තව පැත්තකින් කියලා දෙන්නම් මෙන්න මෙහෙම හරි තව පැත්තකින් මේක මම මෙහෙම කියලා දෙන්නම් පුතා වාතයේ දහණය වෙමින් කියන කතාවක් කියනව නේද මොකද්ද මේ වාතයේ දහණය වෙනවා කියන සීන් එක පුතේ වාතයේ දහණය වෙනවා කියලා කියන්නේ ऑक्सीजन ने क्या प्रतिक्रिया की तरह में सल्फर के ने कहता हम सल्फर की ने क्या ना ऑक्सीजन ने क्या प्रतिक्रिया वर्तमान दहाने के लगे ना उन्हें में क्या ने ऑक्सीजन ने क्या प्रतिक्रिया करना वर्तमान दहाने के लगे यार ये तो ने मैं दहाने में ने क्या ना दहाने करना कोटा मैं इस तरह O2 SO2 है देना वा
ඕන් ඔක්සයිඩ් එක මේ SO2 ආම්ලිකද බාෂ්පිකද ඒක හොයන්න මේකට වතුර ඩිංගිත්තක් දාලා බලනවා මේ SO2 ට තරුවනේ වතුර දැම්මහම මොකද වෙන්නේ මේ SO2 ට දරුවනේ වතුර දැම්ම අපි අපි ඉස්සර 11 වසරේ කතා කරනවා H2 SO3 හැදෙනවා H2 SO3 හැදෙනවා H2 SO3 කියලා කියන්නේ මොකද්ද පුතේ අම්ලයක් මෙයා ඇවිල්ලා අම්ලයක් තව ටිකක් මේක ඔක්සිකරණය වුණාම H2 SO4 හැදෙනවා අර අපි කලින් කතා කරපු එක H2 SO4 හැදෙනවා දැන් ඔබට ප්‍රශ්නයක් ඇති ඉතින් සර් S විතරද අනික්කව එහෙම වෙන්නේ නැද්ද අනිත්‍යවත් එහෙම වෙනවා අපි බලමු Na කියන එකන Na කියන එකන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම මොකද වෙන්නේ Na කියන එකන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම Na2O හැදෙනවා සෝඩියම් ඔක්සයිඩ් හැදෙනවා අවුලක් නැහැ අපි දැන් බලමු එයාට ජලය දැම්මහම මොකද වෙන්නේ කියලා එයාට ජලය දැම්මහම පුතේ වෙන්නේ හැදෙන්නේ NaOH තමයි හැදෙන්නේ NaOH තමයි හැදෙන්නේ පුතා අපි 11 වසරට ගියාම ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම OH තියෙන කට්ටිය අගට OH තියෙන කට්ටිය පිටිපස්සෙන් OH තියෙන කට්ටිය එහෙම නැත්නම් OH පස්ස පැත්තක් තියෙන කට්ටිය හරි පස්ස පැත්ත දිහා බලලා OH කියලා බලා ගන්න පුළුවන් right OH පස්ස පැත්තක් තියෙන කට්ටිය අපි කියනවා පුතේ බෂ්ම කියලා අන්න ඒක ඒක අපි වෙනම ඉගෙන ගන්නවා 11 වසරට ගියාම OH පස්ස පැත්තක් තියෙන කට්ටිය අපි කියනවා මොකද්ද බෂ්ම කියලා එතකොට මේ සෝඩියම් මැග්නීසියම් වගේ ඒ වගේ හදන ඒවා බාෂ්මිකයි කියලා මතක තියාගන්න. දැන් ඔක මතක තියාගන්නවම තව ක්‍රමයක් කියලා දෙන්නම්. මොකද්ද තව ක්‍රමේ පුතේ මෙන්න මෙතන මේ ෆොස්ෆරස් වලින් මෙහා කට්ටි ගත්තා මේ පැත්ත මේ මේ පැත්ත ගත්තාම මේ ඇලුමිනියම් සෝඩියම් මැග්නීසියම් ගත්තාම එහෙම නැත්නම් මෙන්න මෙතනින් මෙහෙම එන මෙන්න මෙතනින් මෙන්න මේ ටික ගත්තාම හරි මෙන්න මෙයාලා ලෝහනේ හරි ලෝහ ඔක්සයිඩ් බාෂ්මිකයි කියලා මතක තියාගන්න හරි ලෝහ ඔක්සයිඩ් බාෂ්මිකයි හරි ලෝහ ඔක්සයිඩ් බාෂ්මිකයි කියලා මතක තියාගන්න ඒ වගේම අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි කියලා මතක තියාගන්න අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි දැන් මෙතන ආම්ලික ඔක්සයිඩ් තියෙනවා මෙතන ආම්ලික ඔක්සයිඩ් තමයි මෙන්න මෙයාලා කවුරුද මෙන්න මේ සිලිකන් හදන සිලිකන් එක්කන අභ්‍යවගුණ කියලා ගන්න පුළුවන් ෆොස්ෆරස් කියන එක්කන සල්ෆර් කියන එක්කන ක්ලෝරින් කියන එක්කන මේ තුන්දෙනාම ඇවිල්ලා කවුද ආම්ලික ඒවා හදන කට්ටිය ඇයි එයාලා ආම්ලික හදන්නේ එයා තුන්දෙනාම අලෝහ නිසාවෙන් මතක තියාගන්න එහෙනම් අලෝහ හදන ඔක්සයිඩ් මොනවද ආම්ලිකයි ලෝහ හදන ඔක්සයිඩ් මොකද්ද බාෂ්මිකයි කියලා මතක තියාගන්න මං කියපු දේ ඩිංගිත්තක් හරි තේරුණාද මං කියපු දේ පොඩ්ඩක් හරි තේරුණාද අතුස්සන්න මං කියපු දේ තේරුණු කට්ටිය හරි මම ඒක හදන ලේසි ක්‍රමයකොත් කියලා දුන්නා ඒක හදන කෙටි ක්‍රමයකොත් කියලා දුන්නා ඒක හදන අමාරු ක්‍රමයකොත් කියලා දුන්නා ඒක කටපාඩම් කරගන්න ක්‍රමයක් කියලා දුන්නා ඒ ඔක්කොම ඕනේ නැත්නම් අර මං අන්තිමට කිව්ව ක්‍රමය මොකද්ද අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි ලෝහ ඔක්සයිඩ් බාෂ්මිකයි අලෝහ ආම්ලිකයි අලෝහ ආම්ලිකයි කියලා මතක තියාගන්න නේද සාදු 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 අලෝහ ආම්ලිකයි රයිට් එහෙනම් අපි යමු ඊළඟ ඔව් ලෝහාලෝහ ගැන ගත්තාම ලෝහාලෝහ පුතේ අපි අම්ල බෂ්ම ස්වභාවයක් ගැන කතා කරන්නේ නැහැ ඒවට උභයගුණී කියලා අපි කියනවා හරි ලෝහාලෝහ වලට උභයගුණී කියලා කතාවක් අපි කියනවා අම්ල බෂ්ම ස්වභාවයක් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ එතකොට උත්තරේ සල්ෆර් කියලායි එන්නේ. ඕකේ අපි යමු එහෙනම් ඊළඟට Y මූල ද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හොයන්න. Y මූල ද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කුමක්ද කියලා අහනවා. කොහොම බලන්න. ඔයාලා මේකට උත්තර ලියන්න. රයිට් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඉක්මන් කරන්න, උත්තර ලියන්න. ගල මේකට දාන්න බලන්න උත්තේ තෝරන බලන්න ඩග්ගල මේකට උත්තේ තෝරන බලන්න තෝරලා මට එවන්න ඕනේ ඈ මට මෙසේජ් එකක් දාන්න
මේක දිහා බලලා තමයි තෝරන්න තියෙන්නේ නයි 2012 පේපර් එකේ ප්‍රශ්නයක් 16 17 දෙකම 16 17 දෙකම මේකෙන් පුළුවන් නේ කරන්න 16 17 දෙකම 16 17 දෙකම කරන්න පුළුවන් මේ රූපේ පාවිච්චි කරලා සර් උත්තරේ එවුවා හරි දෙකම දෙකටම දෙකටම 16 17 දෙකම දෙකම ඔව් අනුෂිකා උත්තරේ වෙලා තියෙනවා අනික් දරුවෝත් එවන්න බලන්න ටක් ගාලා ඩාං ගාලා ඩූං ගාලා එවන්න උත්තරේ 16 සහ 17 16 සහ 17 මේක 2012 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් ඔව් තව උත්තරයක් මං හිතන්නේ ලැබුණා औ सानुजा तेवा उत्तरे හොඳ තරගයක් තියෙනවා ඇත්තට මේක හොඳයි හැමෝම මේ වගේ උත්තරේ වන්න මොකද එතකොට උත්තර ඔයාලා හොයලා හොයන්න කොහොම කොමාරි හොයලා ඊට පස්සේ මම කියලා දෙනකොට තමයි ඒක හොඳටම නේද අවබෝධ වෙන්නේ දැන් ගෙදර ඉඳලා ඔක කරන්නේ නැහැ නේ को तब तब उत्तर कावा उन्हें तब उत्तर कावा अपने आओ दानु की कत्ता भारी राइट अभी ये नंग साक्षात्कार करें मु दासे मिनी प्रश्ने मितना मूल रवि तीनों यहाँ के आवार्ते दिलते हैं यहाँ खान डे दिलती ना මට මෙහෙම නියං අපි ඩිංගිත් එක අපි නියම් මේක බලමු නේද ආවර්තය සහ කාණ්ඩය අසුරින් පුත් අපිට පුළුවන් වෙන්න ඕන තව උත්තරයක් ආව මං හිතට මෙන්න මේකේ ආවර්තය ගත්තහම ආවර්තය සමානයි ශක්ති මට්ටම් ගානට එන ශක්ති මට්ටම් ගානට මම මෙන්න මෙහෙම කොටු දෙකක් අඳගන්න ශක්ති මට්ටම් දෙකයි ඒ කියන්නේ මෙතන ශක්ති මට්ටම් 3යි නේ ආවර්තය අංක 3යි කියලා කියන්නේ ශක්ති මට්ටම් 3යි හරි මෙන්න එක ශක්ති මට්ටමක් මෙන්න ඊළඟ ශක්ති මට්ටම මෙන්න ඊළඟ ශක්ති මට්ටම ඔන්න ඊළඟට කාණ්ඩ අංකය කාණ්ඩ අංකෙන් අපි හොයාගන්නේ මොකද්ද අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන ගන්න දැන් මෙතනදි කාණ්ඩ අංකය දෙකනේ එහෙනම් තියෙන අවසාන එක මෙයා එහෙනම් මෙතන ඉන්න උන දෙකයි හරි මෙතන කාණ්ඩ අංකයේ පහ 6 නේද එහෙනම් මෙතන අවසාන ඉලෙක්ට්‍රෝන මේකේ 6 තමයි යන්නේ රයිට් එහෙනම් මෙතන 6 එන විදිහට ඉතුරු ඔක්කොම පිරෙන්න ඕන හරි එනම් මෙතන 8යි මෙතන 2යි මෙතන කොහොමද පටන් ගන්න එක 2යිනේ නන් 2යි 2යි ඔන්න ඔහොම තමයි මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික එන්නේ හරි ඔහොම තමයි මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික එන්නේ හරි පැහැදිලිද මං කිව්වේ ඒක දැන් අහනවා y මූල ද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද කියලා අහනවා y ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වන්නේ 2 8 6 කියලා එනවා නේද y y y y y y y මේක නේද එන්නේ උත්තරේට 16ට එන්නේ උත්තරේ අංක 4 අත උස්සන්නේ ඒ උත්තරේ ආපු කට්ටිය 16ට 4 ආපු කට්ටිය හරි 16ට 4 එන්න ඕනි හරි 16ට උත්තරේ අංක 4 තමයි එන්න ඕනි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ හරි ගැටලු තියාගෙන යන්න එපා ඉස්සරහට ගැටලු තියෙනවා නම් අහන්න අපි බලමු 17 x හා y මූල ද්‍රව්‍ය දෙක සංයෝජනයේ වීමෙන් සෑදෙන සංයෝගයේ සූත්‍රේ ඒ කියන්නේ සූත්‍රේ ලියන්න නම් සංයුක්තතාවය දැනගින්න එපාය එහෙනම් දැන් මෙයාගේ සංයුක්තතාවය කීයද
අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් මෙයාගේ සංයුත්තාවේ 2යි. මෙයාගේ අවසාන තවදී ශක්ති මේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. 6යි කියන්නේ 6ට තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද ස්ථායි වෙන්න? ඕන 2යි. එහෙනම් එයාගේ සංයුත්තාවේ කීයමද? 2මයි. එහෙනම් දැන් මොකද කරන්නේ? x මෙහෙම ලියනවා, y මෙහෙම ලියනවා. මෙයාගේ සංයුත්තාවේ 2යි පුතේ. මෙයාගේ සංයුත්තාවේ 2මයි පුතේ. එහෙනම් මේ දෙන්න එක ළඟ ලියනවා. xy කියලා මෙහෙම දානවා. මුග දෙක මෙතනට දානවා. මුග දෙක මෙතනට දානවා. එහෙනම් දෙකට දෙක මොකද වෙන්නේ? කැපිලා එකට එක වෙනවා. උත්තරේ xy කියලා එනවා උත්තරේ. xy. ඔව්. answer number 1 තමයි එන්නේ. 17ට උත්තරේ අංක 1 තමයි එන්නේ. 14 උත්තරේ අංක 1. බලමු අපි 17 උත්තරේ අංක දාලා තියෙනවද කියලා කට්ටිය. ඔව් 14 උත්තරේ අංක 2 කියලා දාලා තියෙනවා ගොඩක් අය. හරි. ආ. සනජ උත්තරේ දාතන 1 කියලා. ඒ කියන්නේ දැන් තේරුණාද බලන්න මේක හදපු විදිය? දැන් මේ දෙකම එකවර හරි ගිහිපු කවුරුත් නැහැ මම දැක්ක විදිය. මේ දෙකම හරියයිද උසන් බලන්න. මම දැන් බලපු විදිය නම් මේ දෙකම හරියයි. අනුෂිකාගේ 3 කියලානේ දාලා තිබ්බේ අරකට. හරි. දැන් මේ දෙකම රයිට්. අපි දැන් බලමු මේක තේරුණා නේද? අත උස්සන්න මේ දෙකම තේරුණු කට්ටිය හොඳට. මේක තේරුණු කට්ටිය අවුලක් නැහැ සර්. දැන් තේරුණා සර් හොඳට. කලින් හරු ගියා හෝ වැරදුනා හෝ දැන් තේරුණා කියලා දුන්න විදිහේ තේරුණා. හරි. රයිට්. එහෙනම් අපි යම් පුතේ අපේ ඊළඟ ප්‍රශ්නයට ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා මම මෙතන මේ උත්තරයක් මාක් කරලා දෙනවා මට ඕනේ මේක හදන විදිය 18 18 19 18 19 18 19 ටාර් ගාලා හදන්න බලන්න 10 18 වෙනි එක ටග් ගාලා හදන්න බලන්න පුතේ 18 වෙනි එක මට හදලා උත්තරත් ඉවර දිනවා සමහර දරුවෝ අනික අය ටග් ගාලා හදන්න ඔක්කොම 18 රිවල් ඉවරද උත්තර බලමු සුට්ට ඔව් 18ට අනුෂිකා එවල තියෙනවා එතකොට අනුෂිකා අනික අය 18 රිවන බලන්න ටක් ගන්න අනුෂිකා විතරයි සනුජත් එව උත්තරේ ටක් ගල 18ට උත්තරේ එවන්න බලන්න ත්‍රිසංගුජ ලෝහයක් වන M ද්විසංගුජ අලෝහයක් වන X සමග සංයෝජනය වී සාධන සංයෝගයේ සූත්‍රයේ කුමක්ද? සූත්‍රයේ කුමක්ද? ඔව්